ආයුබෝවන් දුවේ පුතේ මං අද ඔයගොල්ලන් දෙක ඉබත්තන් යන්නේ VGය භාග පාඩ මෙතන සිට අපි කරගෙන යනවා මේ කලින් අපි VGය භාග පාඩමට එන්න කලින් මේක කලින් අපි ඉගෙන ගත්තා VGය පදවල කුඩා පොදු ගුණාකාරය වෙන ආකාරය ඒ සමගම අපි දැන් බලමු මේ පළවෙනිම මම ඔයාලට VGය භාගයක් කියන්නේ මොකද්ද කියලා බලමු ඔයාලට VGය පද මෙතන වීජීය පදයක් සහ නියත පදයක් තියෙනවා මෙතන හරය සහ ලවය වගේම අපි සාමාන්‍ය භාග හදන ආකාරයටම තමයි මේවත් තියෙන්නේ මේකදී හරය 5යි ලවය 2x එනවා එතකොට මේක 5න් x කියලා අපි හඳුන්වනවා ඊට පස්සේ මේවා 3යි x වලින් 7 මේකත් වීජීය භාගයක් ඊළඟට මේ භාගවල වීජීය ප්‍රකාශන සහිතව මෙහෙම ලියන්න පුළුවන් x ධන 5න් 7යි කියලා ඊළඟට ඔයගොල්ලන්ට තාර්කික මම මෙතෙන් කියන්නම් 2x ධන 3න් x ධන 5. එතකොට VGය ප්‍රකාශන දෙකක් සහිත භාගයක් නේ. මේවා මෙන්න මේවා තමයි අපි කියන්නේ. එතකොට VGය භාග කියලා අපි මේවා හඳුන්වනවා. එතකොට පැහැදිලිව මතක තියාගන්න සාමාන්‍ය භාග ආකාරයෙන්ම තමයි මේ VGය භාග තියෙන්නේ. එතකොට අපි දැන් මේක කලින් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය භාග සුළු කිරීමේදී එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඒ වගේම මේ වීජීය භාගවල වල 9 වසරේදී ඉගෙන ගත්තා හරයන් සමාන වීජීය භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන එක වීජීය ප්‍රකාශන සහිත ඒවා වල කරා ඒ කියන්නේ දැන් ඔයාල මෙහෙම මම දුන්නොත් 5න් 3x එකතු කිරීම 5න් x ඔන්න ඔයයි අපි වීජීය භාගයක් මම ඔයාලට දෙන්නම් දැන් මේ වීජීය භාගයේ හරය මොකද වෙලා තියෙන්නේ හරය සමානයි. එතකොට හරය සමාන නම් අපි මොකද කරන්නේ? හරය එහෙමම ලියන්න. මේ පද දෙක අනික සජාතීය පද 3x 2x එකතු කරන්න. එතකොට කියන්නේ 4i x එනවා. දැන් මේක වඩා සුළු කරන්න බැහැ. හරිද? අපි තවත් එකක් ගමු. හරයන් සමාන භාග තමයි මම පළවෙනිම ඔයාලට මතක් කරන්නේ. එතකොට 9 වසරේදී මේවා කරගෙන තියෙනවා. නැවත ඔයාලට මතකයේ අලුත් කිරීමක් වශයෙන් තමයි මම මේ කරේ. 2y වලින් 3යි එකතු කිරීම 2y වලින් 4යි අඩු කිරීම 2y වලින් 2යි මම ගත්ත ගියන් දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේ හරය සමානයි හරය එහෙමම ලියන්න 2y මෙතනින් තියෙනවා 3 එකතු කිරීම මෙතන එනවා 4 අඩු කිරීම 2 හරය සමාන නිසා අපි මේක පොදු හරය මේකට අපි කියනවා කුඩා පොදු ගුණාකාරය කුඩා පොදු ගුණාකාරය 2y මයි දැන් මෙතනින් බලන්න 3යි 4යි එකතු කරන්න 7යි 7න් 2ක් අඩු කරන්න 5යි ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හරයන් සමාන වීජීය භාග සුළු කරන්න දැන් තව එක ගානක් මම දෙන්න කියන්නම් වීජීය ප්‍රකාශනය x ධන 3න් 5යි x ධන 3න් 2යි දැන් මේකේ වීජීය ප්‍රකාශනේ හරය සමානයි පාල හරයත් එහෙමම ලියන්න x ධන 3යි 5යි 2යි එකතු කරන්න 7යි මම මේක එක පියවරක් අතහැරියා ගැටලුවක් නැහැ මේක දැන් හරය සමාන නම් මේ ලවයේ තියෙන පද ටික එකතු වෙනවා නම් එකතු කරන්න අඩු වෙනවා නම් අඩු කරන්න මේ සියලුම දේවල් මම ඔයාලට කිව්වේ හරයන් සමාන වීජීය භාග එතකොට මෙතනින් මේකේ හරයට සංඛ්‍යාත්මක අගයක් මෙතන හරය වීජීය පදයක් මේ ඇවිල්ලා තියෙන හරය වීජීය ප්‍රකාශනයක්. ඉතින් මෙන්න මේ සහ මේ වගේ දේවල් ඔයාලට දැන් ඔන්න ඔය පහුගිය පාස් පේපර් භාගයේ ඔය අදාළ ඒවා ගත්තොත් අන්න ඒවයි මේ ගණන් ඔයාලට දකින්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ අපි යමු දැන් කරේ හරයන් සමාන වීජීය භාග දැන් අපි යමු හරයන් අසමාන වීජීය භාගවලට. නේ? එතකොට මෙතනදී 8n 3ix 3n 2ix පළවෙනිම අපි පද දෙකක් ගමු දැන් ඔයාලා දන්නවා 8n 3ix 3n 2ix මෙන්න මේ වාගේ හරයන් අසමානයි හරයන් අසමාන නම් අපි මේවට ගන්නව මොනවද පොදු හරය ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය ගන්නවා ඔයාලා වලගැති තුල්්‍ය භාග තුල්්‍ය භාග ක්‍රමයෙන් අපි මේ ගන්න පුළුවන් මේ හරයත් ලවයත් එතකොට මේ හරය හරය සහ ලවය කියන සංඛ්‍යා දෙකම හරය ලවය කියන සංඛ්‍යා එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් හෝ බෙදීමෙන් අපිට තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන හරය 8යි මෙතන හරය 3යි. එතකොට මේකට පොදු හරයක් ගන්න වෙනවා. එහෙනම් මේ සංඛ්‍යා දෙක ගත්තහම ඔයාලා දන්නවා මේක
සහාදක සංඛ්‍යාවක් එහෙනම් මේක නැත්නම් සංයුක්ත සංඛ්‍යාවක් මේකට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාවක් කියලා මේ දෙන්න එකම සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ එහෙනම් මේ දෙන්නට අපි පොදු හරයක් ගන්න අපි මෙතන මේ දෙන්නම ගුණ කරමු මේ හරය සමාන වෙන සංඛ්‍යාවක් 8^3 කිව්වම 24යි එහෙනම් මෙන්න මේ භාගයේ 8^3x කියන භාගයේ හරයත් ලවයත් එකම සංඛ්‍යාවකින් අපි ගුණ කරා එකතු කිරීම මෙතන 3^2x කියන භාගයේ දැන් මෙතන හරය 8^3 24නේ එහෙනම් මෙතන 24 එන්න නම් 3 කියන්න ගුණ කරන්න ඕනේ 8ෙන් එහෙනම් ලවයත් 8ෙන් ගුණ කරන්න 8^3 24යි 3^3 9x 8^3 24යි 8^2 16යි x දැන් හරය සමානයි එහෙමම ලියන්න 9x 16x එකතු කරන්න 25යි x මේක මම මේ ගානේ වලට අදාස් කරේ දැන් මෙතන හොඳට වටක තියාගන්න මෙන්න මේවා හරයට වඩා ලවයේ විශාලයි මේ සංඛ්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මෙතන කලින් අපි ඉගෙනගෙන තියෙන ඒ භාග අපි හඳුන්වනවා විෂම භාග කියලා. නමුත් මෙතනදී අපි මේ විෂම භාග වලට මේක සලකන්නේ නැහැ. මොකද වීජීය භාග නිසා. ඒ කියන්නේ 25 24න් සුළු කරන්න යන්නේ මෙතනින් අවසන් කරලා පිළිතුර මෙන්න තියන්නේ. පැහැදිලිද ඔයගොල්ලන්ට කියන්නේ? එහෙනම් අපි දෙවෙනි ගානට යමු. සංයුත සංඛ්‍යාද ප්‍රථමක සංඛ්‍යාද කියලා ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේවා සංඛ්‍යා තුනම ප්‍රථමක සංඛ්‍යා නිසා අපි බලමු මේවා තුනම එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් මොන සංඛ්‍යාවද කියලා. ඒ මේ සංඛ්‍යා තුනෙන්ම බෙදන්න කුඩාම සංඛ්‍යාව මොකද්ද කියලා බලමු. එතකොට පහේ ගුණාකාරයක් තමයි මෙතෙන්ට එන්න ඕනේ. ඒ පහේ ගුණාකාරේ තුනෙන් බෙදෙන්න ඕනේ. දෙකෙනුත් බෙදෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා 3^5 කීයද? 15යි 15^2 30යි. එහෙනම් මේ 3 හැදෙනවා 5^2 10. එතකොට මේ 3 10ෙන් ගුණ කරනවා. මේ 5. එතකොට 5 එතකොට 30 වෙන්න නම් 3^2 6යිනේ 5 6ෙන් ගුණ කරනවා. එතකොට 30යි. මේ 2 කියන සංඛ්‍යාව 30 වෙන්න නම් 3^5. එතකොට 2 15ෙන් ගුණ වෙන්න ඕනේ. මම කියන දේ පැහැදිලි වෙන්න ඇති. එහෙනම් දැන් මෙතනින් 3^2x කියන සංඛ්‍යාව එතකොට මෙයා කියන්නේ ගුණ කරන්නේ මේ දෙන්නගේ ගුණිතයෙන්. නැති හැම සංඛ්‍යාවක්ම ගැලපෙන්නේ නැහැ. අපි කුඩා පොදු ගුණාකාරයේ පිළිබඳ අවබෝධයක් දැන් තියෙනවා ඔයගොල්ලෝ. 5^3x මේකට තුල්‍ය භාගය ගන්න. ඒකට ගුණ කරන්නේ එතකොට 3^2 6යි. එකතු කිරීම 2^2x මේකට තුල්‍ය භාගය ගන්න. කීයෙන්ද ගුණ කරන්නේ? 3^5 15යි. දැන් ගුණ ගන්න 3^10 30යි 2^10 20යි 5^6 30යි මෙතන 3^3x 6ෙන් ගුණ වෙනවා 18x 2^15 30යි x 15ෙන් ගුණ වෙනවා 15යි x දැන් ඔයාලා දන්නා මෙතන හරයන් සමානයි එහෙනම් හරයන් සමාන නිසා දැන් ඔයගොල්ලන්ට පොදු හරයක් වශයෙන් 30 ගන්න වෙන්නේ 30 ගන්න මෙතනින් එනවා 20x මෙතනින් ඉතිරි වෙනවා 18x මෙතනින් එනවා 15යි x හරය ලියන්න 30යි මේ ටික එකතු කරන්න මේ සංඛ්‍යාත්මක ගයන් ටික මෙතන x ඒවා 20ක් තියෙනවා මෙතන 18ක් තියෙනවා මෙතන 15ක් තියෙනවා 20යි 18යි එකතු කරන්න 38යි 38ට 15 එකතු කරනවා 38ට 10යි 48යි 48ට 5 එකතු කරන්න 53යි x ඔන්න තමයි පැහැදිලිව තේරුම් ගන්න අපි මෙතෙන්ද ගත්තා තුල්‍ය භාග වලින් මේ කරන්නේ තුල්‍ය භාග වලට යනකොට ඔයාලා මතක තියාගන්න මේ වාගේ හරයන් එතකොට මෙතන මෙයාගේ හරයත් ලවයත් කියන සංඛ්‍යාව එකම සංඛ්‍යාවෙන් ගුණ කළ තැන මේ දෙන්නගේ හරය 10ෙන් ගුණ කරේ මෙතන හරය ලවය දෙන්නම 6ෙන් ගුණ කරේ මෙතන හරය සහ ලවය 15ෙන් ගුණ කරා එතකොට බලන්න සියල්ලන්ගේම හරයට ආවේ එකම සංඛ්‍යාව 30 එතකොට හරයන් සමාන වීජීය භාග
එකතු කිරීම නම් මේ වචනේ කරුවා මතක් කරගෙන මේ සජාතීය පද එකතු කරවන්න මේ උඩන් සමහර සජාතීය පද නොවන ඒවාවත් ඒවා එකට එකතු වෙන්නේ නැහැ ඒවත් මතක තියාගන්න දැන් ඕගොල්ලෝ මෙතන බලන්න සංඛ්‍යාත්මක අගයන් ටික දැන් මම මෙතන අපි නියත පදෙන් තිබුණේ හරි සජාත නේද දැන් මෙතන ඇවිත් තියෙන්නේ වීජීය පද හරි එතකොට මේ වීජීය පද වල එතකොට මෙතන අපි දන්නවා සංගුණකයක් තියෙනවා අඥාතයක් සහ වටිනාකමකුත් තියෙනවා මෙතන සංඛ්‍යාත්මක අගයක් තියෙනවා අඥාත අඥාත සියල්ල මේක සමානයි එතකොට අපි දන්නවා මේකට අපි ගන්න ඕනේ පොදු හරයක් පොදු හරයක් ගන්න කියන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ 5ට 3ට 4ට එතකොට මේකේ තියෙන විශාල සංඛ්‍යාව 5 එනම් 5ෙනුත් බෙදෙන 3ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන සංඛ්‍යාවක් අපි ගමු මෙයා ප්‍රථම සංඛ්‍යාවක් මෙයා ප්‍රථම සංඛ්‍යාවක් මෙයා සසාධක සංඛ්‍යාවක් එහෙනම් මේවා අපි එකට ගුණ කරමු 5 වා 3 15යි 15 වා 4 60යි එහෙනම් මෙතන පොදු හරය ඒ කියන්නේ තුල්‍ය භාග වලින් අපිට ගන්න වෙන්නේ මේවා 60 වෙන ආකාරයට එහෙනම් තවත් මේක අර තුල්‍ය භාග නැත්නම් මම මෙන්න මේ විදියට වාග කියනවා මේ දෙන්නාට අපි ගන්නවා 60යි x එතකොට කුඩා පොදු ගුණාකාරය 60යි x මේ සංඛ්‍යා 3ෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව මේ දැන් මේ 65න් බෙදන්න 65න් බෙදුනාම කීයද 65 ඒවා 12යි එතකොට මේ 4 ගුණ කරන්න 12යි මෙතන 60යි x එතකොට x ට x බෙදලා ගියා මේ 60ට 3 ඒවා 20යි 2 ගුණ කරන්න 20යි මේ x ට x බෙදලා ගියා 60ට 4 ඒවා 15යි 3 ගුණ කිරීම 15 4 වරක් 12 48යි දෙවරක් 20 40යි 3 වරක් 15 45යි 60යි x දැන් සුපුරුදු පරිදි අර ක්‍රමයටම එකතු කරන්න 8.5යි 13යි එකක් තානේ සංඛ්‍යා ටික එකතු කරේ 4යි 4යි 4 ඒවා 3ක් 12යි ඉතුරු එක එකතු වුණාම 10 3යි 60යි x වලින් මේකත් අර වගේම සුළු කරන්න යන්නේ නැහැ ඔතනින් නවත්තන්න. මෙන්න මෙතන 12ව 20ව 15ව ආකාරයෙන් නැවතුම කරන්නම්. මේ සංඛ්‍යා 3ෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය 60යි. මේ 60යි 5ෙන් බෙදුවා. එතකොට 60ට 5 ඒවා 12යි. 60යි 3ෙන් බෙදුවා 20යි. 60යි 4ෙන් බෙදුවා 15යි. ඒකෙන් මේ ලාවේ සංඛ්‍යා ටික ගුණ කරනවා. ඒ ගුණ කරලා එන සංඛ්‍යා ටික මෙන්න මේ සංඛ්‍යා එකතු වෙනවා නම් එකතු කරන්න, අඩු කරනවා නම් අඩු කරන්න, මේ සංඛ්‍යා තුනම එකතු කරන්න සෑ එකතු කරන්න. හැබැයි වීජීය පදයකින් මේ නියත පදේ බෙදන්නේ මෙතනින් ගන්න නවත්තන්න. මේ ගන්න එන්න. මේකේ හරය මෙතන 4x වර්ගය, මෙතන 3x, මෙතන 2x. එතකොට x වල වැඩිම බලය තියෙන්නේ මෙතන වර්ගය. එතකොට අපි මේ v කුඩා පොදු ගුණාකාරය වෙනකොට මෙතන වර්ගයක් යෙදෙන්න ඕනේ. වර්ගයක් අනිවාර්යෙන් යෙදෙන්න ඕනේ මේ වගේ බලයන් එක බැගින්නේ තියෙන්නේ. ඊට පස්සේ 4ෙනොත් 3ෙනොත් 2ෙනොත් බෙදෙන කුඩාම සංඛ්‍යාව අපි තෝරන්න ඕනේ. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය. එහෙම නැත්නම් මේවා තුල්‍ය භාග වලින් ගන්නවා. හරි? ඔය පහසු ක්‍රමයක ගන්න තුල්‍ය භාග වලින් ගන්න නම් 4 වරක් 3 එතකොට 12යි. එතකොට 4ෙ ගුණාකාරණ යන්නේ 4ෙ ගුණාකාර මම මේ කලින් වාරක කුඩා පොදු ගුණාකාර වෙනකොට ඒවා කියලා දුන්නා. එතකොට මේ 4 3 2 බෙදෙන සංඛ්‍යාව 12යි. එහෙනම් මේ සියලු දෙනාගේම හරය 12x කරන්න ඕනේ. එහෙනම් මෙයා 12x වර්ගය වෙන්න නම් කීයද ගුණ කරන්න ඕනේ? මෙයා 12x වර්ගය වෙන්න නම් කීයද ගුණ කරන්න ඕනේ? මෙයා 12x වර්ගය වෙන්න නම් කීයද ගුණ කරන්න ඕනේ? ඒක වැඩි අවධානයකින් ගලමු කරමු. ඔන්න 12x වර්ගය. 12x වර්ගය මේ 4x වර්ගයෙන් බෙදෙනවා. බෙදන්න මේ x වර්ගයේ x වර්ගයෙන් බෙදලා ගියා 12ට 4 ඒවා 3යි 3 ගුණ කරා 3 මේ 12යි x වර්ගයේ 3යි x වලින් බෙදුවා බෙදන්නන්ට x වර්ගයේ x වලින් බෙදනාම x එකක් ඉතුරු වෙනවා 12ට 3 ඒවා 4යි එතකොට මේ දෙක ගුණ කරනවා 4යි x වලින් හරි එකතු අඩු කිරීම 12යි x වර්ගයේ 2යි x වලින් බෙදනවා මේ x වර්ගයේ x එකක් බෙදලා ගියා x එක ඉතුරු වෙනවා 12ට 2 ඒවා 6යි 1 ගුණ කරනවා 6යි x වලින් මෙතෙන්ට වීජීය පදයක් ආවේ නැත්නම් මෙතන x වර්ගය මෙතනත් x වර්ගය තියෙන නිසා ඒක සමාන පදේ බෙදලා ගියා 1යි උත්තරේ එන්නේ 3 වරක් 3 9යි 2 වරක් 4 8යි x
x වරක් 6 6යි x බෙදීම 12යි x වර්ගය දැන් සජාතිය පදයන් සුළු කරන්න මෙතන 9 8යි x වලින් 6යි x අඩු වෙනවා මුතේ ඊයේද 2යි x මෙතනින් එනවා ධන 9 ඒක පද මාරුණාට ගැටලුවක් නැහැ වීජීය පදේ මම මුලට ගත්තා සුළු කරලා මෙතනින් එනවා 12යි x වර්ගය මේක වෙන මේට වඩා සුළු කරන්න බෑ පැහැදිලි නේ ඔයගොල්ලන්ට කියනද එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හරයන් අසපාරන දැන් මේක වලින් වීජීය පද මේ වීජීය පද සහිතවනේ අපි මේ භාගවල ගත්තේ ඉතින් අපි දැන් ඊළඟට යමු ඊළඟ පියවරින් මන්තර එකක් වාර කියනවා වීජීය ප්‍රකාශනයක් සහිත වීජීය භාග සුළු කරන්නේ කොහොමද කියන එක දැන් අපි හරය අසමාන දීපද ප්‍රකාශන සහිත වීජීය ප්‍රකාශන භාග සමාපේ සුළු කරන්නේ හරයන් අසමාන එතකොට වීජීය ප්‍රකාශනයක් තියෙනවා එතකොට දීපද ප්‍රකාශන සුළු කිරීම අපි මීට කලින් කරලා තියෙනවා හොඳට මතක තියාගන්න දීපද ප්‍රකාශන සුළු කිරීම වල ඒවා ඊට පස්සේ වර්ග දෙකක අන්තරය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක පොදු සාධක ඉවත් කිරීම ඔන්න ඔය වගේ ප්‍රකාශන වලින් ඒවත් ඉවත් කරලා අපි ප්‍රකාශන ගොඩනගා ගන්න සිද්ධ වෙනවා මේ පාඩමේ එතකොට වර්ග දෙකක අන්තරය ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක ඔන්න ඔය කියන කොටස් ටික මතක් කරගෙන තමයි අපි මේ වීජීය භාගවල හරයන් අසමාන වීජීය ප්‍රකාශන සහිත භාග සුළු කිරීම කරන්නේ x ධන 3න් 5යි එකතු කිරීම x ධන 2න් 3යි මෙන්න මේ ගානේ බලන්න වීජීය හරි දැන් ඔයාලට පැහැදිලි වෙනානේ මේකේ හරයට වීජීය ප්‍රකාශනයක් තියෙනවා මේක කුඩාම දුන ආකාරය ගන්න නම් අපි මොකද කරන්නේ මේ හරයන් දෙක අසමානයිනේ මේ ප්‍රකාශන දෙක අසමානයි එහෙනම් අපි දන්නවා මේ දෙක ගුණ කරන්න x ධන 3 ගුණ කරන්න x ධන 2 මේවා අර අපි මේක කලින් අර දීපද ප්‍රකාශන වල ගුණිතය කියලා අරගෙන ඒ වගේ කරන්න යන්න එපා මේක ගුණ කරනවයි කියන එක පෙන්නන්න ඉතින් මේ කුඩා පොදු ගුණාකාරයනේ මේ කුඩා පොදු ගුණාකාරය මේ හරයෙන් බෙදන්න එතකොට x ධන 3යි වාරයක් x ධන 2යි කියන ප්‍රකාශනයෙන් මෙයාගෙන් බෙදනවා මෙතන මෙයාට මෙයා බෙදලා ගිහින් මෙතන ඉතුරු වෙනවා x ධන 2යි අපි බැලුවා මෙතන 3 තියෙන්නේ මෙතන 12 තියෙන්නේ නම් 12 3න් බෙදුවොත් 4යි කියලා ගත්තේ ඒ වගේ ඉතින් මෙයාගෙන් බෙදුවා බෙදුවාම ආ ඉතුරු වෙන x ධන 2 5න් ගුණ කරන්න ඔන්නේ එකතු කිරීම මේ ප්‍රකාශනයේ x ධන 2න් බෙදෙනවා x ධන 2ට x ධන 2 බෙදලා ගියා ඉතුරු මේ x ධන 3 3න් ගුණ කරන්න දැන් පරහන් ඉවත් කරන්න 5න් x ගුණ කරන්න 5i x 5 2 10යි මෙතනින් ධන 3 වරක් x 3යි x 3 වරක් 3 9යි මේ ප්‍රකාශනයේ හැමම ලියන්න x ධන 3යි x ධන 2යි දැන් මුදේ නැවත ඊළඟ පියවරට යන්න හරය වෙනස් වෙන්නේ නැහැ මුදේ පොදු හරය කියන්නේ කුඩා පොදු ගුණාකාරය මේ ගාන අවසාන වෙනතෙක් ඒ විදිහටම ලිය වෙනවා මෙතන හරය අසමාන වුණා ඊට පස්සේ හරයට පොදු හරය ගන්න මේ දෙන්න එකට ගුණ කරා හරි දැන් ඉතින් මෙන්න ගන්න මෙතන 5i x 3i x එක තුනම කියෙදෙන්නේ 8i x අඩු කිරීම දාන්න හේතුව මොකද මෙයා ඍණ 10 මෙයා ධන 9 ඒ මේ අසමාන නිකිල සුළු වෙන්නේ නේ සුළු වෙනකොට මොකදනේ එකතු වෙන්නේ නේ අසමාන නිකිල වෙනකොට ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න ලොකු එකේ ලකුණ තියන්න 10න් 9ක් අඩු කරන්න 1යි ලොකු එකේ ලකුණ එතකොට ඍණ මේ ගාන මීට වඩා සුළු වෙන්නේ නේ එතනින් නවතිනවා දැන් මුදේ වෙනේමා x ධන 3න් 5යි s ධන 5න් 3යි ඒවා කී වෙන්නේ මේ විදිහට එතකොට මේ වීජීය ප්‍රකාශනයේ අර පෙර පරිදිම ඔයාලා ගන්න මේ වගේ හරයන් දෙක අසමාන නිසා කුඩා පොදු ගුණාකාරය එතකොට මේ දෙන්නම කුඩා පොදු ගුණාකාරය වශයෙන් එන්නේ මෙන්න x ධන 3යි x ධන 5යි මේ දෙකේ ගුණිතය පැහැදිලි නේද ඉන් පස්සේ ඔයගොල්ලෝ මේ පොදු හරය එමන කුඩා පොදු ගුණාකාරය මේ හරයෙන් බෙදන්න එතකොට x ධන 3 පුතේ මේ x ධන 3 කැපෙනවා බෙදනවනේ එහමයි මේ මෙන්න වෙන්නේ x ධන 3යි x ධන 5යි බෙදන්නේ x ධන 3න් දුරේ x ධන 3 x ධන 3 කියනවා ඉතුරු වෙන්නේ x ධන 5 ඒක 5න් ගුණ කරනවා ඔන්න සිදු වෙන දේ එකතු කිරීම
x ධන 5ට x ධන 5 බෙදලා ගියා. ඉතුරු උනේ x ධන 3 ඒක 3ෙන් ගුණ කරනවා. ඊළඟ උදේ දැන් වරහන් ඉවත් කරන්න ඕගොල්ලෝ. 5යි x 4 5 විදි 5යි 3යි x 3 3 9යි. එතන පොදු හරය ලියන්නේ x ධන 3යි x ධන 5යි. මේක සජාතිය පද සුළු කරගන්න 5යි x 3යි x එකතු කරන්න 8යි x විදි 5යි 9යි එකතු කරන්න 34යි බෙදීම x ධන 3යි x ධන 5යි. ඔන්නමතේ මේ දෙන්නගේ ඔයාලා දකිනා මේ දෙන්නාට පොදු සාධකයක් තියෙනවා. මොකද්ද මේ දෙන්නාට තියෙන පොදු පාදේ? මේ දෙන්නා ඕන නම් ධර්මයේ සරල කරගත්ත හැකි වුණා නම් මේ දෙන්නා දෙකෙන් බෙදෙනවා දෙක පිටට ගන්න. 8 දෙකෙන් බෙදෙනවා 4යි x එකතු කිරීම 34 දෙකෙන් බෙදෙනවා 17යි x ධන 3යි x ධන 5යි. ඔන්න ඒ ගන්න ඔය විදිහට අපිට හදන්න පුළුවන්. පැහැදිලි නේ ඔයගොල්ලන්ට මම මේ කියන එකද? මේ දෙන්න හරයන් දෙක සමානයි. එනිසා පොදු හරය ගන්න මේ දෙන්න එකට ගුණ කරා. මෙන්න ගුණ කරලා ගත්තා. ඒක මෙයාලෙන් බෙදනට x ධන 2ට x ධන 3 ආවේ x ධන 5යි. මෙතන එක තේරුම් ගන්නකො මේ 5 ගුණ කිරීම x ධන 5. x ධන 3 ගුණ කිරීම 3. මෙන්න පොදු හරය වෙලිලා මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ වරහන ටික ඉවත් කරනවා. ඒවා පෙර අපි මිට ඔය 7 8 9 පන්ති වලදී මේ කරපු වරහන් ඉවත් කිරීම. ඉතින් මේ සජාතීය පද සුළු කරණයම 5යි 3යි 8යි 25යි 9යි 34යි. මේ දෙන්නා පොදු හරයක් පොදු සාධකයක්. මේ දෙන්නම් බෙදෙන සංඛ්‍යාවක් ගත්තා. ඒක අපි හඳුනන මහ පොදු සාධකය කියලා. හරි. එහෙනම් මේ දෙන්නම බෙදෙන ලොකුම සංඛ්‍යාව 2. එහෙනම් එයා තමයි පිටර ගත්තේ. එයාගේ මේ සංඛ්‍යාව බෙදුවා 8 දෙකෙන් බෙදුවා 4යි 34 දෙකෙන් බෙදුවා 17. දැන් මුතේ මෙතන බලන්න. මේක තවත් VGය භාගයක්. එතකොට මේ VGය භාගයේ හරයන් අසමානයි. මේ මෙතන x ධන 3යි. මෙතන x වර්ගයේ ධන 8යි x ධන 15. මේක මතක් කරගන්න. මේ තියෙන්නේ මොකද්ද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනික සාධක. ඔයාලා මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනීය සාධක හොයන්න ඕනේ. x ධන 3න් 5යි. මේක පුතේ ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා පැත්තක මේක හදන්න ඕනේ. අගපදයක් මුලපදයක් ගුණ කරන්න. මේවා මනෝමයෙන් ගන්නත් අපිට පුළුවන්. ගත්තාම මැදපදේ යන ආකාරය අපිට හොයන්න පුළුවන්. එහෙනම් x වර්ගයයි ධන 15යි වැඩිනම් 15යි x වර්ගයේ 15යි x වර්ගයේ සාධක වලින් කඩනවා. 3x ගුණ කිරීම 5x 15x ගුණ කිරීම x 3 × 5 = 15යි මෙතනින් 15x වර්ගයේ එනවා. එතකොට මේ 8 එන්නේ මෙන්න මේ දෙන්නගෙ ඉන්නේ. එහෙනම් මේ ප්‍රකාශනයේ මෙහෙම ලියාගෙන වලමෙන් පැත්ත කරන්න මේ ගාන එතනින් කරන්නේ නැහැ. එතකොට x වර්ගයේ ධන 8යි x ධන 15 මේ 8x වෙනකොට ආවා ලියනවා 3x ධන 5x ධන 15 මේ දෙන්න جوړු කරගෙන පොදු පදේ පිටර ගත්තාම x ධන 3යි මේ දෙන්නම් බෙදෙනවා 5ෙන් එතකොට x ධන 3යි. ඔන්න සාධක දෙක අපි එතන හොයාගත්තා. x ධන 3යි අනික මොකද්ද? x ධන 3යි x ධන 5යි. ඔන්න සාධක දෙක. පොදු හරය ගමු. මෙතන x ධන 3යි මෙතනත් x ධන 3යි තියෙනවා මේ විදිහටනේ. දැන් අපි එතනද මේ දෙන්නාට මේක පදයක් ගමු. x ධන 3 මෙතනින් ගන්න x ධන 5. දැන් මේ පොදු හරය උඩට දුන්න ආකාරයේ මේ හරයෙන් බෙදන්න. එතකොට මෙතනට x ධන 3 x ධන 3 කැපෙනවා ඉතුරු වෙනවා x ධන 5. ඒක 5ෙන් ගුණ කරන්න x ධන 3යි x ධන 5ෙන් මෙයා බෙදෙනවා. අපි දන්නවා සමාන සංඛ්‍යාවක් සමාන සංඛ්‍යාවෙන් බෙදුව විට පිළිතුර 1යි. එහෙනම් මේ ළවේ තියෙන 2 ඒක ගුණ කරන්න එකෙන්. 5 * x 5 x 5 * 5 25යි 2 * 1 2යි. x ධන 3යි x ධන 5යි. උදේ මම මේක ඉදිරියෙන් ලියන්නම්. දැන් සජාතිය පද සුළු කරන්න 5යි x. මේක x පද වෙන එකක්වත් නැහැ. එතනින් 5x 25යි 2යි එකතු වුණාම 27යි x ධන 3යි x ධන 5යි.
දැන් පැහැදිලි දුවන මේවා උදේ මතක තියාගන්න මේ ත්‍රිපද වර්ගයේ ප්‍රකාශනයේ සාධක. එතකොට ඒක සාධක වෙන ආකාරය මතක් කරන්නේ මේ සාධක දෙක තමයි අපි මෙතෙන්ට ගන්න. ඊළඟට ඒවා උදව් කරගෙන තමයි අපි මේවා මේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්නේ. එතකොට මේක සමානව යන වර්ග දෙකක අන්තරය එන්න පුළුවන්. මොන පුතේ දැන් වාන මේ ගාන බලන්න. මෙතන x ධන 5යි. මෙතන x ඍණ 5යි. මෙතන x වර්ගයේ ඍණ 25යි. එතකොට දැන් බලන්න මේ VGය ප්‍රකාශනයේ මෙතන තියෙනවා මේක ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන මේ 25යි කියන්නේ කීයේ වර්ගයක් ආකාරය ලියන්න පුළුවන්ද 25 අපිට ලියන්න පුළුවන් 5ේ වර්ගයක් ආකාරයට එහෙනම් මේ දෙන්නගේ සාධකය අපි කඩනවා වර්ග දෙකක අන්තරයේ සාධක අපි 9ෙදිත් ඉගෙන ගත්තා මේ 10 වතර පන්ති වලත් මේක ඉගෙන ගත්තා ඔයාලා හොඳට මේවා මතක තියාගන්න මේ ගණන් අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ දක්මා මේවා තියෙනවා විභාගෙට අනිවාර්යෙන් එනවා නිසා හොඳට මේ ගණන් හදන හැටි අවබෝධ කරගෙන මේවට අභ්‍යාස හොයාගෙන හදන්න ඕනේ. අන්න එතන මේකේ සාධක කැඩුවා. ඒක ගත මෙහෙමනේ x වර්ගය ඍණ 25යි කියන එක මෙහෙම. x වර්ගය ඍණ 5 වර්ගය ඍණ. මේකත් වර්ගයක් මේකත් වර්ගයක් මෙතන තියෙන අන්තරය. එහෙනම් x ඍණ 5යි x ධන 5යි කියලා සාධක දෙක. ඒක තමයි මේක. දැන් අපි මෙතන ගමු කුඩා පොදු ගුණාකාරය. දැන් මෙතන තියෙන x ධන 5, මෙතන x ඍණ 5, මෙතනත් x ධන 5. මේ x ධන 5 මේ පද තුනෙන්ම එකක් ගන්න. x ඍණ 5 මෙතනත් x ඍණ 5 තියෙනවා ඒකත් ගන්න. දැන් මේ පොදු හරය මේ හරයෙන් බෙදන්න x ධන 5ට x ධන 5 බෙදෙනකොට කැපිලා ගියා. එතකොට මේ ඉතුරු වෙන ඍණ ඒක තුනෙන් ගුණ කරන්න. x ඍණ 5. x ඍණ 5ට x ඍණ 5 බෙදිලා ගියා. ඊට පස්සේ එතන ඉතුරු වෙනවා. දැන් මෙතන x ධන 5 ඉතුරු වෙනවානේ. ඒක මේ දෙකෙන් ගුණ කරන්න. දැන් මේ සංඛ්‍යාව මේ තියෙන හරයයි මෙතන තියෙන හරයයි මේ පොදු හරයයි කියන දෙන්නම සමානයි. අපි මෙතන කලින් කීවා සමාන දෙන්නෙක් බෙදෙනවා නම් උත්තරය එන්නේ කීයද? 1යි. එකෙන් මේ 7 ගුණ කරා. දැන් මරණ ඉවත් කරන්න 3x 3^5 15යි 2යි x 2^5 10යි 7^1 7යි x ධන 5යි x ධන 5යි. දැන් සජාතිය පද සුළු කරන්න 3x 2x මේකත් ධන මේකත් ධන මේ ඍණෙම මෙයාට අයිති නෑ මෙයාගේ එක. මේක ධන 3x ධන 2x ධන 5යි x ඍණ 15යි ධන 10යි ධන 7යි. මේ දෙන්න එකතු කරන 10යි 7යි එකතු කරනවා 17යි. ඒ දෙන්නම සමාන දෙන්නේ. මෙයා ඍණ 15. එතකොට 17න් 15 අඩු කරන්න ධන 2යි. x ධන 5යි x ඍණ 5යි. පැහැදිලි? මෙන්න x ධන 5 එක ප්‍රකාශනයක්, x ඍණ 5 එකක්. මේ තියෙන්නේ වර්ග දෙක අතරේ සාධක. ඒක ඔයාලා මෙතනින් හොයලා ගන්න. හරිනම් දැන් මේ දෙන්නාටම මේ මාත අපි හොයන පොදු හරයක්. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය. එතකොට වැඩිම වාරයක් ඉයලා තියෙන x ධන 5 මෙතන x ඍණ 5 තියෙනවා. ඊළඟ මේ ආව පොදු හරය මේ හරයන්ගෙන් බෙදන්න. බෙදලා ඉතිරි වෙන එකෙන් ළවයේ තියෙන සංඛ්‍යා ටික ගුණ කරනවා. දැන් පුතේ මේකත් බලන්න. මේ ගානක් මේකත් VGය ප්‍රකාශනයක්මයි. මේකේ බලන්න මේ එකවරම මේ දෙන්න ගුණිත එක්ක විදියට ලියන්න එපා. මෙයයි පළවෙනිම ඕගොල්ලෝ දැනගන්න ඕන මෙයයි පොදු සාධක තියෙනවා ඉවත් කරගන්න. මේ 2x ඍණ 2 පොදු සාධකයක් තියෙනවා. කීයද තියෙන්නේ? 2. ඒක පිටට අරගෙන යා මෙයාගෙන් බෙදන්න. 2ට 2වරක් 1යි x 2ට 2 ඒවා 1යි 3යි. මේ දෙන්නාට පොදු සාධකයක් තියෙනවා 7. 7 පිටට ගන්න. එතන 7x 7ෙන් බෙදුනා මෙතන x ඉතුරු වෙනවා. 7ට 7 ඒවා 1යි. දැන් මේ දෙන්නයි සංඛ්‍යාත්මක අගයන් දෙකක් තියෙනවානේ. මේ සංඛ්‍යාත්මක අගයන් දෙක ගුණ කරගන්න. 2වරක් 7 14යි. මෙතනින් x ඍණ 1යි x ධන 1යි. දැන් මේ පොදු හරය මේ හරයෙන් බෙදන්න. එතකොට මෙතනින් x ඍණ 1 x ඍණ 1ෙන් බෙදලා ගියා. ඉතුරු වෙන්නේ x ධන 1යි. ඒක ඉතල ලියා ගන්නකෝ. මෙතන මේ 14 දෙකෙන් බෙදන්න. 14 දෙකේවා 7යි
හතෙන් මේ යාගේ ගුණ ගන්න. එතකොට 7 තරත් 3 21යි. පැහැදිලිද මං කියන දේ? දැන් මෙයාගෙන් මෙයා බෙදුවා. එතකොට x ශ්‍රේණි එකට x ශ්‍රේණි එක බෙදලා ගියා. x ධනය එක ඉතුරු වුණා. මේ 14ට 2 වා 7යි. 7ෙන් මේ 3 ගුණ කරා. 21යි. ඊළඟ මෙතනින් බලන්න x ධනය එක බෙදලා ගියා. මේ 14 7ෙන් බෙදන්න 14 7ෙන් බෙදුනම් 2යි 2ෙන් මේ 5 ගුණ කරන්න 10යි එතකොට x ධනයක බෙදලා ගියා කියන්නේ ඉතුරු වෙනවා x ඍණ 1ක් දැන් වරහන ඉවත් කරන්න මේ වරහන 21ෙන් මේ වරහන 10ෙන් 21 වරක් 1 21යි x 21 වරක් 1 21යි 10 x ඍණ ගුණ කරන්න 10යි x 10 වරක් 1 10යි 14 වරහන් x ඍණ 1යි x ධන 1යි 21යි x 10යි x එකතු වුණාම පුතේ 31යි x මේවා සජාතීය පද ලකුණු සමානයි ධන 21යි ඍණ 10යි ලකුණු දෙක අසමානයි අසමාන නිකිල එකතු වෙන්නේ නැහැ 21 න් 10ක් අඩු වෙනවා ලොකු එකේ ලකුණ තියන්න 14යි වරහන් x ඍණ 1යි x ධන 1යි මේ ගණන් ඉතල අමාරු නෑ මේක අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශන තියෙන තැන් වල බලන්න හරි මේ වාගෙත් බලන්න මේක පොදු සාධක ඉවත් කරගත්තන මේ වයෙන් ගත්තම මේ වර්ග දෙකක අන්තරය ගත්තන මේක කලින් කියපු විදිය දැක්කත් ත්‍රිපද වර්ගද අන්න මේ වයි ප්‍රකාශන තිබුණු ගාන එකවරම හදන්න කලබල වෙන්න එපා ත්‍රිපද වර්ගද ප්‍රකාශනීය සාධක හොයා ගන්න ආකාරය ඔයගොල්ලෝ දන්නවා වර්ධක දෙකක අන්තරේ සාධක ගන්නවා එහෙනම් මේ වාගේ සංඛ්‍යා ප්‍රකාශන තිබුණු ඒවායි පොදු සාධක ඉවත් කර ගන්න දන්නවා ඒ වාගේ ඉවත් කරගෙන මේ වාගේ සංඛ්‍යා සරල කර ගන්න ඒ බාරු ඒ සරල කරගෙන පොදු හරයන් ටික ගන්න පැහැදිලිනේ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ ගානේ බලන්න මේකේ ත්‍රිපද වර්ගද ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා මෙතනත් ත්‍රිපද වර්ගද ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා ඒකත් ඔයගොල්ලෝ දැනගන්න මේ ත්‍රිපද වර්ගද ප්‍රකාශනීය සාධක කඩා ගන්න මේකෙත් සාධක කඩන්න එතකොට 3 12 36යි x වර්ගය මේකේ සාධක ලියන්න 1 වරක් 36 2 වරක් 18 3 වරක් 12 4 වරක් 9 6 වරක් 6 ඔය වගේ සාධක අපිට ලියන්න පුළුවන් දැන් මේ 5 එන්නේ මෙතන කාගෙන්ද කියලා බලන්න මේ 5 එන්නේ කාගෙන්ද එකතු වෙලා හෝ අඩු වෙලා මේ කාගෙන්ද එන්නේ මෙන්න මේ දෙන්නෙන් එනවා එතකොට දැන් අපි දන්නවා මේකේ 12යි x වර්ගය ඍණ 5යි x ඍණ 3 මෙතන මේ 5යි x එන්නේ මේ මේ 4ෙන් එතකොට 12යි x වර්ගය ඍණ 9යි x ධන 4යි x ඍණ 3යි මේ දෙක පොදු පදයක් ගන්න 3යි x පිටර ගත්තාම මෙතනින් ඔයාලා දෙනවා 4යි x ඍණ 3යි මේ දෙන්නයින් ධන එක පිටට ගන්න. එතන මෙතන කියන 4i x ධනයි ඍණයි ඍණ. දැන් ගන්නකො ඔයාලා දන්නවා දැන් මෙතන දන්නවා ඔයාලා පොදු සාධකයක් ගන්න පුළුවන්. මේ පොදු සාධකය ගන්නකොට දැන් මෙතනින් බලන්න 4i x ඍණ 3 එකක් ගන්න. 4i x ඍණ 3යි අනික 3i x ධන 1යි. 1 එකතු කිරීම මේකත් ඒ වගේම මේකෙත් අග මුල පද දෙක ගුණ කරන්න 4 වරක් 12 48i x වර්ගය දැන් 48i x වර්ගෙත් අර වගේම සාධක ලියන්න 1 වරක් 48 2 වරක් 24 3 වරක් 16 4 වරක් 12 4ක් නම් එන්නේ 6 වරක් 8 එරේ 13යි x අන්න 13යි x කාගෙන්න මෙතනින් 6යි 8යි 14 නේ මේ දෙන්නේ නැ මෙන්න මේ දෙන්න මේ අන්න ඕගොල්ලෝ එතකොට මෙන්න මේ දෙන්න 16 3ක් 13යි එහෙනම් 4i x වර්ගය ධන 16i x ඍණ 3i x ඍණ 12 මේ දෙන්නා පොදු පදයේ 4 පිටට ගත්ත 4i x ම ගන්න එතකොට මෙතනින් ඉත වෙනවා x ධන 4 මෙතනින් ඍණ 3 පිටර ගන්න x ඍණයි ඍණයි ධන 4යි දැන් සාධක දෙක ඔයාලට ගන්න පුළුවන් x ධන 4යි 4i x
රින 3යි. දැන් මෙයා ගෙන් මෙතන අපි හරිය දෙකයි කියලා ලියන්න. ඔන්න. දැන් ඕගොල්ලෝ දන්නවා මෙතන පැහැදිලිව පේනවා 4x රින 3යි 3x ධන 1යි. එතන මෙන්න එකින් එක x ධන 4යි 4x රින 3යි. මේකේ සාධකය තමයි මේ තියෙන්නේ. මේ දෙන්නයි සාධකය තමයි මේ තියෙන්නේ. දැන් මේකට අපි පොදු සාධකයක් තියෙනවද කියලා බලන්න. මෙතන 4x රින 3 මෙතනක් තියෙනවා. එතෙන් අපි ගමු 4x රින 3 y එක 3x ධන 1 මේ කාගේවත් නැහැ. ඒක ගන්න හැමම x ධන 4 මේ කාගේවත් නැහැ. එයත් මෙතෙන්ද ගන්න. දැන් ඔයාලා මේකදි දැක්කා 4x රින 3 මේ දෙකල්ලගෙම තියෙන නිසා මේ දෙන්නකම ඒ දෙන්නම නියෝජනය වෙන්නේ එකයි අපි උඩට ගත්තා. දැන් මේ කුඩා පොදු ගුණාකාරය මෙයාගේ බෙදෙනවා. හරි. එතකොට මේ 4x රින 3 4x රින 3 බෙදලා යනවා. 3x ධන 1 3x ධන 3 එක බෙදෙනවා. ඉතුරු වෙන්නේ x ධන 4. x ධන 4 එකෙන් ගුණ කරනවා. එකතු කිරීම. දැන් ඔයගොල්ලෝ මෙතනින් දන්නවා x ධන 4යි 4x රින 3යි මෙන්න x ධන 4 4x රින 3 මේ දෙන්න බෙදලා යනවා මෙයාගෙන්. එතකොට ඉතුරු වෙන්නේ 3x ධන 1 දෙකෙන් ගුණ කරන්න. 3x ධන 1. දැන් මෙතන වරහන් ඉවත් කරන්න x ධන 4යි මෙතන වරහන් ඉවත් කරන්න 2වරක් 3 6යි x 2වරක් 1 2යි. 4x ඍණ 3 3x ධන 1 x ධන 4 මේ සජාතීය පද 6x x එක තුනහම 7x 4යි 2යි එකතු කරගන්න 6යි. දැන් මේ හරය නැවත ලියන්න. 4x අඩු කිරීම 3 3x ධන 1 මෙතනින් එනවා x ධන 4. මේ සංඛ්‍යාව ඔන්නෝස වඩා මේ ඉතුරු කරන්න බෑ. ඔතනින් නවත්තන්න. මේවා එකතු කිරීම මේ තැන් වල අඩු කිරීම තියෙන අඩු කිරීම තිබුණොත් මෙතනට අඩු කිරීම ලකුණ දාලා ඉතින් මේක වරහන ඍණ ලකුණෙන් ගුණ කරලා ගන්න. ඒ විදිහටයි ඒක තියෙන්නේ. මේ තියෙන වීජීය භාග එකතු කිරීම ඊට පස්සේ ඔයාලා දැන් 10 වසරේදී මෙතනට පවණයි ඔයාලා තියෙන්නේ. 11 වෙනි මේකේ තව ටිකක් තියෙනවා. 11 වසරේදී කරන්න. ඉතින් ඔයාලා 11 වසරේ පාඩමේදී ඒක ඉගෙන ගන්න පුළුවන්. වීජීය භාග ගුණ කිරීම සහ බෙදීම. දැන් මේ වෙනකම් මේ ආව කොටස් ටික පැහැදිලිව තේරුම් ගන්න මේ වීජීය භාග වල ඔයාලා තේරුම් ගන්න තියෙන සාමාන්‍ය භාග හදන ක්‍රමයම තමයි පොදු හරය ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. ඒ වගේදී විශේෂයෙන් මතක තියාගන්න මේ වර්ගජ ප්‍රකාශන වල සාධක වර්ග දෙකක අන්තරයේ සාධක ඒවා පැහැදිලිව ඔයාලා මතක් තියාගන්න ඒවා හොයාගන්න ආකාරය. ඒවා තමයි මේ වර්ගජ ප්‍රකාශනයක් આવොත් ඒකේ සාධක දෙක හොයා ගන්න ඕනේ. මේකෙත් සාධක දෙක දීපද ප්‍රකාශනයේ ගුණිතේ විදිහට හදාගෙන මේවට පොදු පද ටික අරගෙන කුඩා පොදු ගුණාකාරය හොයන්න. ඒකෙන් ඒ කුඩා පොදු ගුණාකාරය මේවෙන් බෙදන්න. බෙදලා එන ප්‍රකාශනයක් ඉතුරු වෙන එක මේ ළමේට තියෙන පද වලින් ගුණ කරනවා. මේ තියෙන ගුණ කරලා ඊට සජාතීය පද සුළු කරගන්න. හරි. අදට ඔයාලට මේ ටික මම මෙතනින් සමත්ත කරනවා. ඔයාලා මේ පාඩමේ අපි 10 වසරේ දැන් එක දිගටම වීජීය භාගවල කුඩා පොදු ගුණාකාරය සියල්ලම කියලා දුන්නේ. ඒක සුළු කිරීම කියලා දුන්නේ. අපි ඊළඟ අවස්ථාවේ ආයෙ පාඩම ගිහම වෙනකම් ආයෙත්